അപ്പൊ ജന്മദിൻ നവംബർ 17 ചാന്തി ഇത് മുഖദക്കറാണ് विशेषम जानो मे चंदी बहुगे जनाधिपति चंदी पासी इता के काल के तुद मम इतना मे पुत्तलम दिस्ति के जनताव बहुगे जनाधिपति वर्णे दी जाति के जन बल वेगीट विशाल जय ग्रहण एक गिनत तुम निद आसन गणनावक अब जय ग्रहण एक रा नवंबर मास 17 वेनिदा मे क्रेसला इन जनगग दिस बलपुहम ओबिट पहदिली आसन ओक्कुम दिनेनो एवितरक नेवी मे डिस्ट्रिक्ट के नियोजने करमिन मे वेदिकाविन सहोदरिय सहोदरवुन गणनावक पार्लिमेंटु नियोजने करन बव हरि पहदिली नेद एई दम कवरु दन्नवा मे पुत्तलम डिस्ट्रिक्ट के एक एक कालेट बलेट पत्तिन मंत्री वरु एक एक विधियट प्रसिद्धय मंत्री सिमेंट कम्मल कपंगण संबंध चोदना चंदी मंत्री वे पत्कर मंत्री वे इसलवा इडंग अल्लनवा होर रत्रम बिजनेस करनवा कुड व्यापार संबंध जनता भय करनवा कपंगनवा उने न देम एम सिद्धु दं अपि मित्र एक्रस्ला इन तमुनास लगिन अहन्नी अन्ने इतिहास से विनाश करंडो नद अर पेरणी जनतावट पीडाकारी जनता पीड़ा पीड़ा वे हेलन मंत्रीवरु वेनुवट जनता वत्तेक उरेन्नुर गटगहिला जनता वगे वेडकटयुतु करन नव देशपालन संस्कृतिय सहित मंत्रीवरु मे पुत्तल मे नवंबर मासे 14 विंदा पार्लिमेंटुट एवन हौद हेमिन वेन कवुरुत् नेवेई ए कंडायम तमयि जातिक जनबल वेगेन इदिरिपत् कला तियन कंडायम මේ කණ්ඩායම තමයි මේ පාර්ලිමේන්තුවට වන්ද උනකම තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා පොදුවේ රටේම ගත්තත් මේ පාර්ලිමේන්තුව ගැන තියෙන හොඳ චිත්‍රයක් නෙවෙයි. බොහෝය පාර්ලිමේන්තුවට විරුද්ධතාවය ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව ගැන විවේචනයක් තියෙනවා. එයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු හැසිරුණු ආකාරය, ඔවුන් ක්‍රියා කරන ආකාරය, ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳව जनता वगे विरोध एडिसमे अट मेतर कड़ा वेटी लखन मे पार्लमेंट नियोजने पार्लमेंट आंड हदप पार्लमेंट अमात दूर धरप पार्लमेंट एहट मेट पेनप पार्लमेंट एहट मेट विकुन पार्लमेंट गहगण पार्लमेंट परस वचनेट बेनगण पार्लमेंट पुट पेर पार्लमेंट पोत्तुलिंग गहन पार्लमेंट एतुले जनतावट विरुद्ध वेडकर्न मंत्रीवरु कूड नगिल तिबुन एनिसा जनतावट हेमदाम मुकद्द विन पार्लमेंट पिलिबंद विशाल विरोधय मेरटे जनतावगे तियेनवा पावगे दवसल ओगलंट मतकयति
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව පාර්ලිමේන්තු විශ්වාස භංගයක් ගිනවනවා. එයි බාල බෙහෙත් ගෙනල්ලා දරුවන්ගේ ඇස් අන්ධ වෙනවා. බාල බෙහෙත් ගෙනල්ලා දරුවෝ මියදෙනවා. බාල බෙහෙත් ගෙනල්ලා රෝගීන් සුවපත් වෙන වෙනුවට රෝගීන්ගේ ලෙඩ වැඩි වෙනවා. පාර්ලිමේන්තුවේ ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගිනවනවා. ජනතාවම දන්නවා ඔව් බාල බෙහෙත් මංකොල්ලට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් බව. හැබැයි පාර්ලිමේන්තුව මොකද කරේ? පාර්ලිමේන්තුවේ බහුතරයක් අන්නර ඖෂධ වලින් හොරකම් කරපු අමාත්‍යවරයා ආරක්ෂා කරගන්න අත ඉස්සුවා. මතකද? ඔහුට විරුද්ධ විශ්වාස භංගයක් ගිනවනවා. විශ්වාස භංගය පරාද කරා. නෑ පාර්ලිමේන්තුව කිව්වා ඔහු කෙරේ විශ්වාසය තියෙනවා කියලා. ජනතාව කියනවා බෙහෙත් වලින් හොරකම් කරලා කියනවා. පාර්ලිමේන්තුව කියනවා නෑ ඔහු අපිට විශ්වාසයි කියනවා. මතකද? ඒ විතරක් 2015 19 කාලේ මට මතකයි හිටපු මුදල් අමාත්‍යවරයාට විරුද්ධව මහා බැංකු මංකොල්ලේ පිළිබඳව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඒ විශ්වාස භංග යෝජනාවේදී රටම දන්නවා මංකොල්ලේ සිදුවලා තිබෙන බව. හැබැයි පාර්ලිමේන්තුවේ කට්ටිය එම මුදල් අමාත්‍යවරයා බේරගන්න අත උස්සනවා. එහෙනම් මේ පාර්ලිමේන්තුව අත උස්සුනේ කොහොමද? මේ පාර්ලිමේන්තුව අත උස්සුනේ ජනතාවගේ පැත්තට නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ හැමදාමත් අත ඉස්සෙන්නේ ජනතාවට විරුද්ධව. එහෙමද? එනිසා මොකද කරන්න ඕන? එනිසා මේ පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාවගේ විරෝධයක් තියෙනවා. හැබැයි අපි කවුරුත් දන්නවා දැන් තමුන්වහන්සේලා අර රත්තරන් නේද? රත්තරන්ලා ගොඩක් ඉන්නවා හොඳින්. මෙයා පුත්තල මේ රත්තරන්. ඉතින් එයා පිළිබඳ ප්‍රශ්නේ මතුවෙනකොට ජනතාව යාට විරුද්ධ වෙනකොට හැබැයි ආණ්ඩුව යා එකතු කරගන්නවා. ආණ්ඩුවේ පහුව දෙවිල ඡන්ද දෙනවා. එනිසා මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? හැම වෙලාවෙම මේ පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම් සාපරාධ ක්‍රියාවලට සම්බන්ධ වෙන කණ්ඩායම් බවට පත් වෙලා තිබෙනවා. අපි තමුන් වහන්සේට ආරාධනා කරන්නේ ඔන්නෝක වෙනස් කරලා මේ පාර්ලිමේන්තු සුද්ධ කිරීමේ මහා ශ්‍රම දාණය තමයි මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා පැවැත්වෙන්නේ. මේ පාර්ලිමේන්තු පිරිසුදු කරන්න ඕනේ. මේ පාර්ලිමේන්තු සුද්ධ කරන්න ඕනේ. එහෙමනම් මේ පාර්ලිමේන්තුවේ රට පුරා මාලිමාවේ වැඩිම පිරිස මේ පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම බවට පත් කරන්න ඕනේ. එහෙම වුණත් අපි ඔබට සහතිකයක් දෙන්න මේ හැම දිනම අදූසිතය. මේ හැම දිනම අවංකය. මේ හැම දිනම මහජනගේ මුදල් සතයක් නාස්ති නොකරන අය. මේ හැම දෙනාම මේ විෂයම් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සහ අධ්‍යක්ීම් තියන අය. අන්න එයාගෙන් පාර්ලිමේන්තු පුරවන්න. එතකොට කට්ටිය කියනවා මූණු දන්නේ නෑ. නම් දන්නේ නෑ. හරි පුත්තලම අර මන්ත්‍රීවරයා මූණක් දන්නවා නමක් දන්නවා. පුත්තලම විතරක් නෙවෙයි රටම. ඇයි? පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තිය රත්තරන් ගෙනල්ලා අහුවේ. ඉතින් රටම දන්නවනේ. නේද? ඖෂධ මංකොල්ල යෙදෙන කෙනා රටම දන්නවනේ. පත්තරේ මුල් ප්‍රවෘත්ති යනවා බාල බෙහෙත් ගෙනල්ලා හිරේ. ඡායා රූපයක් දන්නව නමක් දන්නව. එහෙම නෙවෙයිද? එනිසා ඒගොල්ලෝ දැනගන්නේ කොහොමද? අපරාධවලින්. එඳ පරණ අයගෙන් නෙවෙයි මේ පාර්ලිමේන්තු පුරවන්න ඕන අලුත් අයගෙන්. අන්නේ ඒ අය තමයි මාලිමාවේ කණ්ඩායම මේ පාර්ලිමේන්තුවට යවන්න. එයි අපි මේ රට හදන්නවා. තමුන්වහන්සේලා ජනාධිපති ඡන්දෙදී අපිට සහය දීලා ජනාධිපති ඡන්දෙ අපි ජයග්‍රහණය කරා. ඒක අපේ ගමනේ බලවත් පියවරක්. දැන් අපිට ඊළඟ තියෙන්නේ නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තු ඡන්දෙදී මේ පාර්ලිමේන්තුවට වැඩි පිරිසක් යවලා මාලිමාවේ බලවත් ආණ්ඩුවක් හදන්න. ශක්තිමත් බලවත් ආණ්ඩුවක් හදන්න. ඒ වැඩේ තමයි අපිට නොවැම්බර් මාසේ 14 වෙනිදා තියෙන්නේ. අපි ජනාධිපතිවරණයෙන් පසුව ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් 3 දෙනයි ලංකාවේ නෙවෙයි ලෝකෙත් ඉතිහාසගත වෙනවා 3 දෙනෙක්ගේ ආණ්ඩුව. ජනාධිපති, අගමැති, ඇමති එච්චරයි.
ආණ්ඩුවක් අඩුවක් දැනෙනවද නෑනේ අඩුවක් දැනෙන්නේ අපේ ප්‍රධාන අභියෝගය බවට පත් වෙලා තිබුණා රට සාමාන්‍යකරණය කරන්න සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඊටමත් වැරදි සංස්කෘතියක තිබුණි අපි හැම වෙලාවෙම පොර බැදුවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා ඒකේ ප්‍රතිඵල මොකක්ද සමහර අය විශාල සමාජයේ බියක් හැදුවා ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ලේ විලප් බවට පත් වෙනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා අනෙක් අයට පහර දීම් සිදුවේ ගිනි තැබීම් සිදුවේ අනෙක් අයට හිංසාවන් සිදුවේ කියලා විශාල බියක් හැදුවා හැබැයි ලංකාවේ පළමු වතාවට ජනාධිපති ඡන්දය ජයග්‍රහණය කරා රතිඤ්ඤයක්වත් පත්තු වෙන්න බැරි විදියට පත්තු වෙන්නේ නැති තැනට සාමකාමීත්ව ආරක්ෂා කරා හොඳ නැද්ද එහෙම දේශපාලනය වෙන කෙනෙක් දිනුවනම් තාම රතිඤ්ඤ පත්තු කරනවා මතකද නැද්ද ඒක තාම කිරිබත් කවනවා අපේ සංස්කෘතිය වෙනස් කරා රටේ හැම පුරවැසියන්ව තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක් එක වැඩ කරන්න තියෙන අයිතිය ඡන්ද දෙන්න තියෙන අයිතිය අපි තහවුරු කරා ඒ කිසිවෙක් හිංසාවකට පාර දීමකට නොසලකිල්ලකට භාජන වෙන්න හේතුවක් නොවන බව අපි පෙන්වුවා ඉතින් සපිතා කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තු විසුරුව හැරියා දැන් මේ ගත්තොත් පාර්ලිමේන්තු විසුරුව හැරලා සැලකිය යුතු කාලයක් ගත වෙලා තිබෙනවා දවස් 20කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා පාර්ලිමේන්තු විසුරුව හැරලා ඡන්දේ පටන් ගන්න සැලකිය යුතු කාලයක් ගත වෙලා තිබෙනවා ඡන්දයක් තියෙන වගක්වත් පේනවා වෙනද කොහොමද නේද වාහන වේගේ යනවා බයිසිකල් වේගේ නියනවා ගම්වලට පනිනවා තිබුණ නැද්ද වෙනද ඡන්දයක් කියන්නේ මොකද්ද විශේෂයෙන්ම මේ පුත්තලම වෙනද ඡන්දයක් කියලා කියන්නේ බීතියක් හදන සමාජී තර්ජනය කරනවා පහර දීම් කරනවා කාර්යාල ගිනි තියනවා ගෙවල් වලට පනිනවා අද එහෙම මුකුත් නැතුව මොකද වෙලා තියෙන්නේ ඡන්ද කාලේ ලංකාවේ සාමකාමීම කාලයක් අද අපි නිර්මාණය කරලා තිබෙනවා සාමාන්‍ය මේ පුත්තලම ජීවත් වෙන ගොඩක් අය යුරෝපයේ විවිධ රැකියාවලට යනවා ඉතාලියේ ප්‍රංශේ එයා කිව්වහම ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා කියනවා ඒ ඡන්දයක් තියෙන බව අපේ වගේ පේන්නේ නැහැ කියනවා නේද ඒක දියුණු සංස්කෘතියක් කියනවා අන්න ඒ දියුණු දේශපාලන සංස්කෘතිය ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ස්ථාපිත කළා කියලා මේ රටේ සාමකාමී ඡන්දය කිසියෙකුට කරදරයක් වෙන්නේ නැති කිසියෙකුට හිංසාවක් වෙන්නේ නැති කලබලයක් නැති බීතියක් නැති ගිනි තබා ගන්න නැති නැති පහර දීම් නැති ගැටුම් නැති ඡන්ද ව්‍යාපාරයක් හදලා තියෙනවා ඒවා කොච්චර උසස් දේවල්ද අන්න ඒ දේවල් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ස්ථාපිත කරලා තියෙනවා මම ඔබට ඒ වගේම කියන්නම් නොවැම්බර් මාසේ 14 වෙනිදාගෙන් පස්සේ ජාතික ජනබලවේගය ලබා ගන්නා විශිෂ්ට ජයග්‍රහණය හමු වෙත් රතිඤ්ඤයක්වත් පත් වෙන්නේ නැති තත්වයක් අපි මේ රටේ නිර්මාණය කරනවා. එහෙම දේශපාලනක අපේ රට ඕන. මේ රටේ තරුණ પરම්පරාව අනාගතේ බාර ගන්න ඉන්න પરම්පරාව මේ දේශපාලන පිළිබඳ කලකිරීලා තිබුණේ. මේ දේශපාලන එපා වෙලා තිබුණේ. ගැටුම්කාරී දේශපාලනයක් බවට පත් වෙලා තිබුණා. මම හිතනවා ලංකාවේ තරුණ પરම්පරාව අනාගතේ බාර ගන්න ඉන්න પરම්පරාව අද දේශපාලනට යලි උනන්දුවක් ඇවිල්ලා තිබුණා. හොඳයි. වෙනදගල දේශපාලක එපා වෙලා තිබුණේ. දේශපාලනේ එපා වෙලා තිබුණේ. දේශපාලක අප්‍රසන්න වෙලා තිබුණේ. දේශපාලනේ අප්‍රසන්න වෙලා තිබුණේ. අද රට පුරා දේශපාලන පිළිබඳ අලුත් හැඟීමක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒවා තමයි රටක වෙනස් වීමේ සාධක. ඉතින් අපි ඒක වෙනස් කරලා තිබෙනවා. නැවත නොවැම්බර් මාසේ 14 වෙනිදාගෙන් පස්සේ අපි අමාත්‍ය දූර 25කට අඩු කැබිනට් මණ්ඩලයක් හදනවා. අපි ඔයගලන්ට කිව්වා ඉතින් මේ පුත්තලමට ඇවිල්ලා මම අන්තිම රැස්වීමේදී කිව්වා අපි අමාත්‍ය දූර සංඛ්‍යාව 25ට අඩුයි. රාජ්‍ය අමාත්‍ය දූර කියලා ජාතියක් නැහැ. ඒ අමාත්‍ය දූර වලට ගැලපෙන නියෝජ්‍ය අමාත්‍යුරු සංඛ්‍යාවක් අපි පත් කරනවා. ඊට පස්සේ අපි තාමත් විද්‍යාත්මක බෙදීමකට මේ අමාත්‍යංශ පත් කරනවා. ඉස්සර බෙදিলা තිබුණේ අමාත්‍යංශ. අපි කුසිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පසු සම්පත් එක අමාත්‍යංශ බවට පරිවර්තනය කරනවා. තෙල්, විදුලිය, පුනර්ජනනීය බලශක්තිය ඒ ඔක්කොම එකම
බලශක්ති අමාත්‍යාංශය බවට පත් කරනවා මේ විදිහට විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් හදනවා පෞගේ කාලේ අමාත්‍ය ධුරය හැදුනේ අමාත්‍යංශය හැදුනේ එකිනෙකා සතුටු කරගන්න අඬනකොට අමාත්‍යංශයක් හදලා දෙනවා පණිනවා කියනකොට අමාත්‍යංශයක් හදලා දෙනවා කලකිරලා දිනනකොට අමාත්‍යංශයක් හදලා දිනනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව එහෙම නෙවෙයි මේ රට පාලනය කරන්න පුළුවන් සමත් වෙන විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් අපි නොවැම්බර් මාසේ 14 වෙනිදා ගපස්සේ මේ රට ස්ථාපිත කරනවා උපරිම ඇමතුරු 25යි ඊට පස්සේ අපි තමුන්නාස්සේරට පොරොන්දුවක් දුන්න ජනාධිපති වර්ණදී මේ රට ගොඩනැගීම සඳහා සලස්ම අපි ඉදිරිපත් කරා ලස් නේද අපි ඉදිරිපත් කරා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි පියවරෙන් පියවර ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නගන්න පටන් ගන්නවා දැනටමත් අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ඒ සඳ අවශ්‍ය ආරම්භක වැඩ කටයුතු කරලා තිබෙනවා අපි එදත් තමුන්නාස්සලට කිව්වා අපි ආරම්භයක් වශයෙන් ජනතාව බලා ගැනීම සඳහා අවශ්‍ය වැඩසටහන සකස් කරනවා කියලා පෞගියදා අපි මේ ඔක්තෝබර් මාසේ ඉඳන් විශ්‍රාමිකයන්ගේ වැටුපට අතිරේක රුපියල් 3000ක දීමනාවක් ලබා දුන්නා මේ ඔක්තෝබර් මාසේ ඉඳන් විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක් ලැබෙන අතිරේක කරලා තියෙනවා දීවරේන්ට අපි එදා කිව්වා ඇවිල්ලා මුහුදු යන්නේ නැතුව බෝට්ටු ගැට ගහලා තිබෙනවා අන්න අපි දෙවනි කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගත්තා දීවරේන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්න දැන් ඒක අපි ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා ඒ වගේම අපි ගොවි ජනතාවට කිව්වා අපි ඔයගොල්ලෝ බලා ගන්න වගා කරන්න සැලසුම් කරන්න අන්න අපි පෝර සහනාධාරය හෙක්ටයාරයකට තිබුණු රුපියල් 15000යි ඒක 25000 දක්වා අපි වැඩි කරලා දුන්නා වැඩි ටික කරමින් තියෙනවා ඒ විතරක් නෙමෙයි අපි අයවැය ලේකන ඉදිරිපත් කරනවා ජනවාරි පෙබරවාරි මාසෙ විතර වෙනකොට එතකොට අපි අපේක්ෂා කරනවා පාසල් දරුවන්ට සව දීමනාවක් ලබා දෙන්න බලා ගන්නවා ඒ වගේම සහනාධාර දීමනාවන් වැඩි කරන්න අපි කටයුතු කරනවා ඒ කියන්නේ මොකක් වෙනවද ආරම්භයක් වශයෙන් ජනතාව බලාගත යුතු වාණ්ඩු අපි බලා ගන්නවා හැබැයි හැමදාම අපේ රටේ පුරවැසියන් දීමනා හරහා සහනාධාර හරහා ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් අපි හදන්නේ නෑ හැමදාම දීමන ආණ්ඩුවෙන් දීමන අරගෙන හැමදාම ආණ්ඩුවෙන් සහනාධාර අරගෙන එහෙම අපේ රටේ ජනතාව ජීවත් වෙන්න ඕනේ නෑ අපි මොකද කරන්නේ ඒ හැම ජනතාවටම ආර්ථිකේ පංගුකරුවන් බවට පත් කරනවා කුසකර්මාන්තයේ නියැලෙන ගොවියට කුසකර්මාන්තය ආදායම් මාර්ගය සහිත රටක් බවට පත් කරනවා ආර්ථිකය බවට පත් කරනවා ගොවි ජනතාවගේ ජීවිතය උසස් කරනවා එතන මොකද වෙන්නේ ඒගොල්ලන්ට සහනාධාර මතය පින්න ඕනේ දීවර ජනතාවට තමගේ දීවර කර්මාන්ත රවසින තාක්ෂණය අපි එකතු කරලා දෙන්නවා මස්සස්වන නෙලන්න මස්සස්වන සාධාරණ මිල දීවර ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න අපි කටයුතු කරනවා ඒ වගේම අපේ ව්‍යාපාරික ප්‍රජාව ඔවුන්ට අවශ්‍ය සහන ලබා දෙමින් කර්මාන්ත ව්‍යාපාර යලි ස්ථාපිත කරන්න අපි පටන් ගන්නවා ඒ කියන්නේ මොකද්ද හැම අතිම මේ රට දියුණු වෙන රටක් බවට පත් කරනවා අපේ සැලසුම තියෙන්නේ 2025 වෙනකොට ලංකාවේ මෙතෙක් ලංකාවට සංචාරකයෝ ආපු වැඩිම අවුරුද්ද බවට අපි 2025 වසර පත් කරනවා අපි දන්නවා මේ වෙනකොට ලෝකයේ යම් යුද ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා ඒ යුද ගැටුමේ සුළඟ ලෝකේ පුරා පැතරවීමින් තිබෙනවා ඒ යම් යම් අවදානම්කාරී තත්වයන් ලංකාවට ඇවිල්ලා තිබුණා විශේෂයෙන්ම මීට සති දෙකකට පමණ පෙර අපිට වාර්තා වුණා එවැනි ලෝකයේ ඇති වී තිබෙන යුද ගැටුමේ යම් නේද දෙයක් ලංකාවේ සිදුවේ හැකි කියන වාර්තා අපි අදාළ ස්ථානවල වේගෙන් අපි ආරක්ෂාව තහවුරු කරා හරිද අපි බුද්ධ්‍යාංශ තොරතුරු වෙනකොට මාධ්‍ය සාකච්ඡා තියන්නේ නේ මතතිය බුද්ධ්‍යාංශ තොරතුරු වෙනකොට අපේ වගකීම තමයි ඒ තොරතුරු වලට අනුරූප වන පරිදි කටයුතු කිරීම අපේ වගකීම තමයි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපි ඒ අදාළ ප්‍රදේශවල ඉතා වේගයෙන් අපි අපේ ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරනවා ඒ විතරක් නෙමෙයි ඒ බුද්ධ්‍යාංශ තොරතුරු මත වේගෙන් පරීක්ෂණ දියත් කරා ඒ සඳහා සැකයට තුඩු දෙන කීප දිනක් අපි අත්අඩංගුවට ගන්න සමත් වුණා හැබැයි ප්‍රවෘත්ති පළ වුණේ නැහැ මාධ්‍ය සාකච්ඡා පළ වුණේ නැහැ
අපේ වගකීම මොකක්ද මොකක් හරි සිදුවීමක් සිද්ධ වෙන්න යනවනම් ඒ සිදුවීම වැළක්වීම තමයි ආණ්ඩුවකට අපේ වගකීම ඒ සිදුවීම ප්‍රවේශයට හානියක් ගෙන දෙීම වැළක්වීම තමයි අපේ වගකීම හැබැයි වෙනද මොකද්ද සිදුවී තිබෙන්නේ එක්කෝ ඒ තොරතුරු සැලකිලට භාජනය කරන්නේ නැ එක්කෝ ඒ තොරතුරු නේද මාධ්‍ය වලට දෙමින් විවිධ නේද කලබගෑනියක් කලබලයක් නිර්මාණය කරනවා අපි කලබල වුණේ නැ අපි ක්‍රමවත්ව අපිට අද කියන්න කැමති ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙන මේ වෙනකොට ඒ සඳහා අපේ පොලිසිය බුද්ධි සේවාවන්ගේ ආරක්ෂක අංශවල නිලධාරී මදනෝන් සමග අපි ඉතා සමීපව සමහර විට දවසකට අවස්ථාවන් දෙකක් අපි ඔවුන් එක්ක සාකච්ඡා කරා රාත්‍රී අපි එකතු වුණා අපි තාක්ෂණය හරහා සාකච්ඡා කරා අපි නිරන්තරයෙන් අවධානය යොමු කරමින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළක්වීම සඳහා රජයක් හැටියට ගත හැකි පීවරයක් අපි ගත්තා. හැබැයි සමහර අය කලබල වෙලා ඉන්නවා. සමහර අය කල්පනා කරන මෙවැනි සිදුවීම අද ලෝකයේ හැමතැනම මෙවැනි සිදුවීම් සිදු වෙමින් තිබෙනවා. ඒ පිළිබඳ අවධානම්කාරී තත්ත්වයක් ලංකාව තුලත් මතුවී තිබෙනවා. හැබැයි අනික උත්සාහ කරන්නේ කොහොමද? මම මෙතන උනේ නේ. ඇයි කලින් කිව්වේ නැත්තේ? කලින් ආරක්ෂාව දාන්න තිබ්බනේ. අපි ආරක්ෂාව දාන්නේ කිනේකට කියලා නෙවෙන බව මතක තබා ගන්න. අපි අවශ්‍ය වෙන ආරක්ෂක පියවර අරන් තිනවා. අද අපි මහජනයාගේ ආරක්ෂාව තවර කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම ගත්තා. අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නේ මතක තියාගන්න. ආණ්ඩුවක් මේක. සෑම අතින්ම පුරවැසියන් බලා ගන්න ආණ්ඩුව. ආර්ථික වශයෙන් පුරවැසියන් බලා ගත යුතුයි. ආරක්ෂාව වශයෙන් පුරවැසියන් බලා ගත යුතුයි. අධ්‍යාපනය ලබා දෙන්න දරුවන් බලා ගත යුතුයි. ව්‍යාපාර දියුණු කරන්න ව්‍යාපාරයන් බලා ගත යුතුයි. වැඩ කරන ජනතාව ඒකල බලා ගත යුතුයි. මේ හැමදේම බලා ගන්න ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියලා කියන මතක තබා ගන්න. ඒතර කට්ටිය කියනවා නෑ ඔක මාස 6න් වැඩි බන්දකමි හිටපු ජනාධිපතිතුමා හදිසිය මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කියන එතුමා මේ සල්ලි වෙන් කරලු පඩි වැඩි කරන්න එක්ක පඩි වැඩි කරන්න ඕනලු නැත්තම් මේ සල්ලි වලට මොකද උනේ කියලා කියන්න ඕන සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා ඕනෑම වැය ශීර්ෂය සෞඛ්‍ය සඳහා මුදල් වෙන් කිරීම සෞඛ්‍ය වැය ශීර්ෂය අධ්‍යාපන සඳහා මුදල් වෙන් කිරීම අධ්‍යාපන වැය ශීර්ෂය මෙහෙම තියෙන වැය ශීර්ෂය ත්‍රේ මුදල් වෙන් කිරීම සිද්ධ වෙන්නේ අයවැය ලේකණේ එහෙම නැත්තම් පසුව ගේන අතුරු සම්මත ගිනුම් හරහා අපිට වැඩි කරන්න පුළුවන් හැබැයි අද හිටපු ජනාධිපතිවරයා කියන උ සල්ලි වෙන් කරාගේ හැබැයි කොතනකවත් එම සල්ලි වෙන් කරලා නැහැ ඡන්දේ ආස තැපල් ඡන්දේ තිබුණේ 4 සැප්තැම්බර් මාසේ 4 5 6 3 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරන් කිව්වා පඩි වැඩි කරනවා කියලා සල්ලි වෙන් කරලා තිබ්බේ නැහැ හැබැයි හිටපු ජනාධිපතිවරයා සල්ලි වෙන් කරේ නැතුණාට වර්තමාන ආණ්ඩුව එළබෙන මැතිවරණයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙන්නේ දැන් පෙරදුනා නම් ඉදිරියට වෙලා ඉන්න එක එක නේද අර නිකන් කොනිටන වැඩ ඒව නොකර ඉන්න කරුණා කරලා කියන්නේ එතුමලා රට පාලනය කරා දීර්ඝ කාලයක් දැන් ඉන්න නමුත් අවශ්‍ය වී තිබෙන මොකක්ද කුමනෝ ප්‍රශ්නයක් හදාගෙන කුමනෝ ප්‍රබන්දයක් හදාගෙන කුමනෝ අවලාදයක් හදාගෙන විවිධ ප්‍රයත්නෙන් දරමින් තිබෙනවා යලි බලය අත්පත් කරගන්න. ඒක එක කතාවක් තමයි යොමු කියන්න පටන් අරන් තියෙන්නේ මාස 3න් වැටේ 6න් වැටේ. මතක තියාගන්න. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වටවන්න හම්බ වෙන්නේ නැහැ. අපි මේ රට හදලා තමයි නතර වෙන්නේ. අන්න ඒක විතරක් මතක තියාගන්න ඕනේ. හැම පැත්තෙම හදනවා. ආර්ථික වශයෙන් දිනු රට, පිරිසිදු භාවයෙන් දිනු රට, මිනිස්සුගේ හැසිරීම වලින් දිනු රට. නීතිය විධාන ආධිපත්‍යයෙන් දිනු රට සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ජාතික සමගිය ආරක්ෂා කරලද රට ජාතික ආරක්ෂාව තහවුරු කරලද රට පරිසර පද්ධති තරම ආදරෙන් ලිංගත භාවයෙන් බලා ගන්න රට මේ හැම පැත්තෙම දිනු රට බවට ශ්‍රී ලංකාව පත් කරමු කාට හරි ඒක බලාගෙන ඉන්න බැරි නම් නේද අඬ අඬ කේන්ද්‍රික ගා ඉන්න පුළුවන් ඒක තමයි දකින්නේ ජනතාව ගාවට ඇවිල්ලා මේවා කියන්න බෑ පෞද්ගල ජනාධිපති වර්ණේදී කියන්න පුළුවන් හැම දෙයක්ම කිව්වා අපිට විරුද්ධව මොනවද නොකිව්වේ
ජාතික ජනබලවේගය ආණ්ඩුව આવොත් විදේශ සබත්තව නැති වෙයි කිව්වා. මේ වන විටත් අපේ මුදල් අමාත්‍යාංශ නිලධාරී, මහ බැංකුවේ නිලධාරී, සමගේ ආර්ථික උපදේශක මේ වන විටත් එක්සත් ජනපදයට ගිහිල්ලා සාකච්ඡා කරමින් තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක. කොහොමද අපි සහනදායි වැඩසටහන සකස් කරගන්නේ කියලා. ඒ වගේම ලෝක පුරා ජාත්‍යන්තර සබත්තාවෙන් අපි ශක්තිමත් කරමින් තිබෙනවා. ලෝකයේ හැම රටකම පිළිගැනීම හැම රටකම ගෞරවය ලක්වන පාලනයක් අපි ගොඩනගලා තිබෙනවා. හැබැයි අපි ගැන කිව්ව මොකද්ද? හුදකලා විචි රටක් අද. ඊට පස්සේ කිව්ව මොකද්ද? මා ගැටුම් සහිත රටක් නිර්මාණය වෙයි. මා කලින් කිව්වා කිසිදු ගැටුමක් නැති රටක් අපි නිර්මාණය කරා. ඊට පස්සේ කියන්න පටන් ගත්තා ගෑස් සිලින්ඩර පුපුරයි. තෙල් හිගයක් මතුවේ ඩොලර් රුපියල් 400ට යයි. කියන්න පුළුවන් පන්සලට දාන වේල ලැබෙන්නේ නැතුව මේවා නේද පෙරහැරවල නතර වෙයි. කියන්න පුළුවන් හැම වර්ගෙම දේවල් පොය නැතුව යයි. මේ જાතිය කියන්න පුළුවන් හැම දේවල්ම කිව්වා. අද මොකද වෙලා තිබෙන්නේ? අපිට එරෙහිව අවලාද අසත්‍ය කතා කියපේ හැම දෙනාගෙම අද කියන්න දෙයක් නැති තරමටම හිර වෙලා තියෙනවා. ඒ නිසාද රැස්වීමකට අවිලා කියන්න දෙයක් නැහැ. අද එකම දේ බවට පත් වෙලා තිබෙන්නේ කොළඹ කාමරයක් වෙන් කරගන්නෝ මේසයක් ඉස්සරහින් තියාගන්නෝ මාධ්‍ය වේදිකට එන්න කියනෝ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඔතරයි දේශපාලනේ. මේ පුත්තලම් දිස්ත්‍රික්කේ රැස්වීමක් තියෙනවද? මට සමහර සහෝදරු කියනෝ සහෝදර ගැම්මක් නැහෙනේ කම්මැලි ඡන්දෙක. ඇයි මුකුත් වැඩ නැහැ. හරිද? ඉතින් පොඩි කම්මැලි ඡන්දයක් වගේ කියලාත් කියනවා. ඇයි කියන්න දේවල් නැහැ. ඒ නිසා නැවත නැවත ඒගොල්ලෝ අසත්‍ය අවලාද මත දේශපාලනය කරන්න පටන් ගන්න තිබෙනවා. ජාතික ජනබලවේගය යන හැම විටම සත්‍ය මත දේශපාලනයේ ඉදෙන ව්‍යාපාරයක්. එය ජයග්‍රහණය ස්ථිරසාර ජයග්‍රහණය බවට පත් කරන දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා අපි තම මොනවාස්ලාගේ ඉල්ලන්නේ. මේ අවස්ථාව ඉතාම ශක්තිමත් අපි ආණ්ඩුවක් හදමු. දැන් සමහර අය විපක්ෂ ගැන කතා කරනවා. නෑ විපක්ෂ නෙමෙයි මේ වෙලාවේ අවශ්‍යයි. විපක්ෂයක් අවශ්‍යයි හදාගන්න. හැබැයි මේ වෙලාවේ ජනතාව විසින් තෝරගන්න ඕනකම තිබෙන්නේ ශක්තිමත් ආණ්ඩුවක්. කකුලෙන් අඩන්න අදින්න ඉඩ දෙන්නේ නැති, බාල්දි පෙරලන්නට පැටලෙන්නේ නැති, ඉස්සරහට යන්න පුළුවන් බලවත් පාර්ලිමේන්තුවක් ජාතික ජනබලවේගයට අරන් දෙන්න. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න, මාලිමාවෙන් පුරවන්න. අපි තමුන්නාන්සලගේ වගකීම බාරගන්න ලෑස්ති ආණ්ඩුවක්. ඒ විතරක් නෙවෙයි. අපිට තා පැහැදිලි එදා ජනාධිපති ඡන්දෙදි අපිව විශ්වාස නොකරපු අය, අපිට ඡන්දෙ නොදුන්පු අය, අපි ගැන සැකේ කියන කවුරු හරි, ඒ හැමදෙනාම අද සැකේ අයින් කරගෙන දිනවා. දැන් මම ඔබගෙන් අහන්න. පහුගිය ජනාධිපති ඡන්දෙදි අපිට නොදුන්න අය අද එකතු වෙනවද නැද්ද? මොකද කියන්නේ? එකතු වෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? අන්න ඒවට තමයි ආණ්ඩු කියන්නේ. ආණ්ඩු කියන්නේ දිනනකොට හිටපු ජනතාවගේ පමණක් විශ්වාසය දිනාගන්න එක නෙවෙයි. ආණ්ඩු කියලා කියන්නේ ඡන්දෙ නොදෙන ජනතාවගේ විශ්වාසය දිනාගන්න එක තමයි ආණ්ඩුව. ඒ නිසා හරිය පැහැදිලි ජාතික ජනබලවේගය කෙරෙහි විශ්වාසය ගත වෙන හැම දිනයක් පාසා වැඩි වෙමින් තමයි තිබෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව වටනවා කියලා හිතන්නවත් එපා කියලා මම කියන්නේ. මේ ආණ්ඩුව හැමදාමත් ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින්, ජනතාවගේ විශ්වාසය ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යන ආණ්ඩුවක්. ඒගොල්ලන්ගේ ආණ්ඩුව වැටෙන කතා ඇවිල්ලා දුකට කියන කතා, දුකට කියන කතා. දුක නැද්ද? පරම්පරා කීයක් පාර්ලිමේන්තු හිටියද? තාත්තලා හිටියා, පුතාලා හිටියා, සීයලා හිටියා, නේද බිරින්දෑවරු හිටියා, මේ පුත්තල නේද බලන්න. ඉතින් මොකද වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම අද අවසන් වෙලා තිබෙනවා. එනිසා ඒගොල්ලන්ට දුක හිතිලා තියෙනවා. ඒගොල්ලන්ට රිදිලා තියෙනවා. එඳ රිදීම නිසා කියන කතා තියෙනවා. දුකට කියන කතා තියෙනවා. ඒ කිසිවක් අපේ ආණ්ඩුවට සුලම් පොදකින් තරම්වත් බලපෑමක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැති බව මතක තබා ගන්න. කුඩා බලපෑමක්වත් කරන්න බැහැ. මේක ජනතාවගේ විශ්වාසතම විශ්වාසය දිනාගත්තු ආණ්ඩුව බවට පරිවර්තනය වෙනවා. ජනතාවගේ විශ්වාසය දිනපතා එකතු කරගන්න ආණ්ඩුව බවට පත් වෙනවා. ඒක තමයි මේ ආණ්ඩුව ඉදිරියට යන මාවත කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ වෙනුවෙන් ඉතාමත් හොඳ බලයක් මේ නොවැම්බර් මාසේ 14 වෙනිදා ලබා දෙන්නේ.
අපි චෞදරි කුව සමහර අය කියනවලු ඡන්දෙන් පස්සේ එකතු වෙනව නෑ එකතු වෙන ඔක්කොම ඡන්දෙට කලින් එකතු වෙන්න ඕන ඡන්දෙන් පස්සේ ඒ වම්බු වුණි මම කියන්නේ ජනතාවට නෙවෙයි සමහර දේශපාලන පක්ෂවල මේක අපේ රටේ එහෙට මෙහෙට පණින එකට විරෝධයක් තියෙනවා අරේ ඡන්දය අරගෙන මෙහෙට එකතු කරගන්න එකට විරෝධයක් තියෙනවා ජාතික ජන බලවේගයේ විතරයි අපේ රටේ ඒකීය දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒ මෙන් එකතු කරගෙන නේද බෝකරවරු නැති කොන්ත්‍රා අර ඒ කියන්නේ තරව කරුවන් නැති දේශපාලන ව්‍යාපාරයක් ඔක්කොම එකට එකතු වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් ඒ නිසා අනාගතයේ රට පාලනය කරන්නේ මේ දේශපාලන ව්‍යාපාරෙ මිසක් ආ ඒ මෙන් එකතු කරගන්න අයගේ නොවන බව නම් මම ඔබට සාධික කරනවා එහෙමයි වෙන්නේ ඒ නිසා අපි ඔක්කොම ගැන කල්පනා කරලා මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ විශාල ජයග්‍රහණය මාලිමාවට අරන් දෙන්න අපි තමුන්වන්සල් සහතිකයක් දෙන්න අපි මේ රට හදනවා මේ රටේ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා අපි මැදිහත්වීම අපි උපරිම කරනවා මේට වඩා හොඳ රටක් මේට වඩා හොඳ ජීවිතයක් මේ රටේ දරුවන්ට අපි උරුම කරලා දෙනවා ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු පෙරටෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුතිය හැමදෙනාටම ජය වේවා